ඊයේ අපි දැක්කා පාර්ලිමේන්තුවේදී ගරු විපක්ෂ නායකතුමා යා කට් එකක් ගැන කතා කරා. ඒ නිසා අපි මට කියන්න කැමති මේ වගේ එක පැත්තක ඉඳලා බලන එක මම හිතන්නේ විපක්ෂ නායකතුමා හැටියටත් සුදුසුමදි. මොකද මේ ණය වල කාල සීමාව සහ පොලි අනුපාතය අතර වෙනසක් ඇති. ඕනම බැංකුවකින් වුණත් ඕනම ණයවිගේ ණය ගත්තත් අපිට විශාල හැයා කට් එකක් හම්බ වෙනවා නම් අපි කෙටි කාලිනේ මේ ණය ගෙවල ඉවර කරන්න. නමුත් කිසිම විපක්ෂයේ ඉන්න එකම නායකකවත් ඒ අභියෝගේ බාර ගන්න සූදානම් නැහැ. ඉතින් නැතුව බොරුවට කයිය ගන්නවා. ඉතින් මේ කයිය නායකලා දෙන්නෙක් ඉඳගෙන උදේ ඉඳන් පාර්ලිමේන්තුවේ හවසට ගිහිල්ලා තව තැනක උත්සවයක් තියලා කයිය ගන්නවා. කයිය ගැහුවට කරන්න පුළුවන් ප්‍රායෝගික දෙයක් ගැන කතා කරන්නේ නැහැ. රටක් බංකොලොත් වෙන්න කලින් IMF එකට යනමයි ඒ ලැබෙන කොන්දේසි බංකොලොත් වුණාම පස්සේ ලැබෙන කොන්දේසි කියන්නේ අවස්ථාවන් දෙකක්. මොකද අපි මැදි ආදායම් ලබන රටක්. ගරු විපක්ෂ නායකතුමා කරන චෝදනාවක් තමයි මීට වඩා සහන ගන්න තිබුණා කියන එක ජනාධිපතිතුමාට. ඒ රටින් රටට IMF එක දාන කොන්දේසි වෙනස්. අපිට සියලුම ණය කපා හරින්නේ නැහැ. අපිට ලැබෙන සහනයන් තමයි පොලි අනුපාතයන් අඩුවීම සහ ණය කල් තබා ගැනීම. එතකොට අපිට මේ ලැබිලා තියෙන ඒ සහනයෙන් ප්‍රයෝජන ගැනීම තමයි දැන් තියෙන්නේ. දැන් සමහරු ජනාධිපති ධූරයට ඇඳුම් මහගෙන ඉන්නේ. එතකොට මේ සුභාරංචි දිනින් දින ලැබෙනකොට එතුමන් ළඟේ සිහිනයන් දුරස් වෙනවා.